එයාටත් කමක් නැහැ. 2024 අපේ ධම්මසරණ විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පින්කමේ අවසාන භාගයේ කඨින පින්කම ඉවරයි. දැන් හවස කඨිනානි සංස ධර්ම දේශනාව තියෙනවා. අපේ උපශාන්ත හාමුදුරුව මතක් කළා. එනිසා කඨිනේ ආනිසංශ පිළිබඳව දිගට යමක් මා ප්‍රකාශ කරන්නට බලාපොරොත්තුක් නැහැ. ජංගම දුරකථන තියෙන ඇත්තෝ මේ දවස්වල ඔය මුහුණු පොත එහෙම දකිනවා නම් බලනවා නම් මං හිතන්නේ නොබලන කෙනෙක් නැහැ. විශේෂයෙන් අපේ ළමයි. ඕකේ මේ දිගින් දිගට මේ දවස්වල මේ කඨින පින්කම් ගැන තියෙනවා. ඔයත් දකින්ට ඇති. දැන් කඨින පින්කමක් කියන එක අපි කරන්නේ මොකටද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. කඨින පින්කමක් කළයි කියලා කවදාවත් අපිට නිවන් දකින්න බෑ. ඒක අපි දන්නවා. මේක පින්කමක්. පින්කමක් අපි කරන්නේ අපිට සතුට වෙන්න. හේතුව අපි බෞද්ධව පමණක් නෙවෙයි අන්‍යාගමක ඇත්තොත් මේ නැවත ඉපදීම ගැන විශ්වාස කරනවා. කතෝලික ඇත්තෝ කිව්වට එහෙම එකක් නැහැ කියලා ඒගොල්ලෝ ලෝක දෙකක් ගැන කතා කරනවා hell and heaven කියලා. මොකටද කතා කරන්නේ එහෙම එකක්? තනක මිනිස්සෙක් පදිංචි වෙන්නේ නැත්තම් එතන වැඩක් නැහැ. එනිසා වක්‍රාකාරයෙන් කියන එහෙම එකක් තියනවා කියලා. එනිසා ඒ හැම ආගමකම ශාස්ත්‍රවල කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් අපිට මතක් කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු ආකාරයට මම ඒක ඔයත්න්ට මතක් කරනවා නම් සබ්බ පාපස්සකරණං මොකක්ද අනිත් එක? කුසලස්ස උපසම්පදා. බුදුරජාණන් වහන්සේ ඊට එහා අපිට දේශනා කරනවා සචිත්ත පරියෝ දපණං කියලා. අර ලෝකේ පහළ වෙච්ච අනිත් සීලම ශාස්ත්‍රවරු ඒ දෙක මතක් කරනවා. පවෙන් වකින්ට හොඳ දේ කරන්න. ඇයි? අපිට තියෙන ගමනක් යන්න. තේරුණානේ? ඒ ගමන වචන දෙකක් තියෙනවා. ගති ගමන සුගති වෙන්න ඕනද දුගති වෙන්න ඕනද කියලා. අපි කවදාවත් බලාපොරොත්තුක් නැහැ අපේ ගමන අසුබ ගමනක් කරගන්න. ඒ නිසා අපේ ගමන සුගති වෙන්න ඕනේ. නිකම්ම ගමනක් සුගති වෙන්නේ නැහනේ. දැන් ඔයත් ගමනක් යනවායි කියලා හිතන්නකෝ. මේ රටෙන් බැහැරව වෙන රටකට යනවා නම් නන්නාඳුනන කවුරුවත් නැහැ. පැක් කරගන්නවනේ අවශ්‍ය කරන දේවල්, ඇඳුම් පැළඳුම් බේත් ටික, ඊට පස්සේ අර ප්ලාස්ටික් කාඩ් එක නේ. කාඩ් එක තිබුණාට මදිනේ. මොනවද තියෙන්න ඕනේ? කාඩ් එක අර මේකට දැම්මහම අනිත් පැත්තෙන් කඩදාසි කෑලි එන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. බැරි නම් ඒ ගමන සුගති නෙවෙයි, දුක් විඳින්න වෙනවා. එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ආගමේ අපට උගන්වන මේ පින්කම් මේ නිවන් දකින්න නෙවෙයි, මිනිස්සෙක් යහපත්ට නැඹුරු කරන්න. දැන් බලන්න අද උපශාන්ත හාමුදුරුව සංවිධානය කෙරුවා නම් මෙතන මේ උදේ 10ට භාවනා පන්තියක් මේ පිරිසෙයිද? මේ නිවාඩු දාසේ මොන භාවනා පන්තියද gedette ඉලා ඉන්නේ නැතු? දන්නවනේ මේ ළමයි කවදාවත් එන්නේ නැහැ. ඇයි මේ ආවේ? පින්කමක් කරගන්න. භාවනා පන්තියේ නිවන් අවබෝධ කරගන්න, මේක සංසාරයේ ගමන සුවපත් කරගන්න. එහෙනම් ওই මුහුණු පොත හරහා අපි දකින ওই කියමන් අපි බොහොම කල්පනාවෙන් සවන් දෙන්න. පහර දෙනවා මිනිස් අපේ තියෙන ශ්‍රද්ධාවට. ශ්‍රද්ධාව නැතිකලොත් ඔක්කොම ඉවරයි.
විශ්වාසය. ඔයත්තෝ කටින පින්කමක් කළොත් මෙන්න මේ ආනිසංස අපට ලැබෙනවයි කියලා විශ්වාස කරන. ඒ විශ්වාසය උඩ මෙයාවි. වෙන දෙයකට නෙවෙයි. මේ දැන් මාස ගානක් තිස්සේ මේ කටයුතු කරන්නේ ඒකට. එහෙනම් මොකක්ද අර දේශනා කරන්න? තේනවනේ? එනිසා අපේ හර පද්ධතියට පහර ගහන්නේ කවුරුවත් නෙවෙයි. අපේ කතාවක් තියෙනවනේ ගහේ පණුව අර කඳ පණුව කියලා එකෙක්. කඳ පණුව හැදෙන්නේ මොකෙන්ද? ගහෙන්මනේ. ඒක තමයි කඳ විනාශ කරන්නේ. එෂා මේවා ගැන මම මේ මතක් කරුවේ මේ කටින පින්කමේ. පින්නතුන් බොහොම සැලකිලිමත් වෙන්න. අපි බණ ඉගෙන ගන්න. ඒක අවශ්‍යයි. ඒ ධර්ම ඉගෙන ගන්නකොට අපි දන්නවා අපි කොතනද ඉන්නේ කියන එක. බණ පොත දන්නේ නැති වුනහම අපි රැවටෙනවා. ඇත්ත දෙයකත් එහෙමද කියලා. එතකොට මේ කරන වැඩෙන් වැඩක් නැහැ. ඇයි අපිට කුකුසක් තියෙනවා. අපි දන්නේ නැහැ මොකටද මේක කරන්නේ. මේකෙන් අපිට ලබන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද කියන එක. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරම මූලික කරුණු දෙක මේ පින්කම් තුල තියෙනවා. පවෙන් ඈත් වෙන්න. බලන්න අද මේ පැය කීපය තුල දැන් අපි 10 මාර්ට් මේක පටන් ගත්ත මෙතෙන්ට ආවේ. 10 මාර්ට් කලින් මේ පන්සල්ට ආපු ඇත්ත කොච්චර ඇද්ද? ඔය ආපු බහුතරය. මං හිතන්නේ නරක වචන පාවිච්චි කළා කියලා. හොඳ වචන පාවිච්චි කළා. එහෙනම් වචනේ සංවරයි. මම හිතන්නේ බහුතරයක් ඉඳලා බොරුවක් කියන්න ඇති. ඉතින් එහෙමනේ.